Welcome to Kashikoi Japanese Center. Hello everyone. Onna, adha video ekeng oyalata puluwan sathe dawas hata kohomada Japan bhashawen kiyanne kiyala igena ganna. Ehenam ara notebook ekak langata aragena lasthi wenna sathe dawas hata kohomada Japan bhashawen kiyanne kiyala igena ganna. Ehenam adha paadamata yamu. Onna mama sathe dawas hata board ekak dala thiyena Sinhalen. Api me sathe dinawalata Japan bhashawen kiyenawa Yobi kiyala. Yobi. Yo kiyana eka ædenawa. Yobi. Then balamu sandudata mokakda Japan bhashawen kiyanne kiyala. Sandudata api kiyenawa Getsu yobi. Getsu yobi. Getsu yobi kiyala kiyuwahama sanduda. Hondata balanna me Getsu yobi kiyana wacanaye avasanayata yobi kiyala menna me sathe dawas sathe dinawalata kiyana e wacanaya enawa agata. Getsu yobi. ඊළඟට අඟහරුවාදා අඟහරුවාදා අපි කියනවා කයෝබි 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 බලන්න හැම වචනයකම පොදු පොදු ලක්ෂණය තමයි යෝබි කියන එක අගට එනවා ඊළඟට බදාදා අපි කියනවා සුයෝබි 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 ඊළඟට බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා අපි කියනවා Mokuyobi, Mokuyobi, Mokuyobi. Make it Yobi kiyana wacanaya, podula wacanaya. Ilangata Sikurada, Sikurada api kiyenawa Kinyobi, Kinyobi, Kinyobi. Ilangata onna weekends dawas deka. Senasurada api kiyenawa Doyobi, Doyobi. Do yobi. Ilangata irida irida tapi kiyenawa nichiyobi 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 kiyala kiyanne irida pahedili do walata hari mama den me sandudan indala irida wenakan sathi dawas hata pronounce karala uchcharane karala walata pennanawa hondata honda honda avadanayakin ahagen inna කොහොමද මේ දවස් හත උච්චාරණය වෙන්නේ කියලා ජපන් භාෂාවෙන්. Getsu yobi. Kayobi. Suiyobi. Mokuyobi. Kinyobi. Doyobi. Nichiyobi. Getsu yobi, kayobi, suiyobi, mokuyobi, kinyobi, doyobi, nichiyobi. පැහැදිලිද ඔයාලට? ඔන්න මේ සතේ දවස් ගැන කියද්දි ඒත් එක්කම අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන වචන සෙට් එකක් තියෙනවා. දැන් මම ඔයාලට මේ වචන සෙට් එක කියලා දෙනවා. මම ප්‍රොනවුන්ස් කරන විදිහත් ඔයාලට කියලා දෙනවා. හොඳට ඇහුම්කන් දෙන්න කොහොමද මේ වචන හරියට ජපන් භාෂාවෙන් ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. ක්‍යෝ අද බලන්න ක්‍යෝ කියන වචනේ ඇදෙනවා. ක්‍යෝ දීර්ඝ වෙනවා. අෂ්ත හෙට බලන්න මේ අෂ්ත කියන වචනය අපි රෝමාජි වලින් ලිව්වොත් ලියන්නේ අශීතා කියලා. හොඳට බලන්න මේක අවධානය යොමු කරලම අශීතා කියලා ලියන්නේ. හැබැයි මම ප්‍රොනවුන්ස් කරන විදිය හොඳට අහගෙන ඉන්න. අෂ්ත අෂ්ත අශීතා කියලා ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ අපි. මේක ප්‍රොනවුන්ස් කරන්නේ අෂ්ත කියලා. අසත්ත අනිද්ද කිනෝ ඊයේ කිනෝ කියන වචනයත් දීර්ඝ වෙනවා. කිනෝ නෙමෙයි කිනෝ. ඔතොතොයි පෙරේද නන්යෝබි කවදා මේ වචනේ අපි පාවිච්චි කරන්නේ කවදාද කියලා ප්‍රශ්නයක් අහන වෙලාවට මේ වචනය පාවිච්චි කරනවා. නන්යෝබි කොන්ෂු මේ සතිය රයිෂු ලබන සතිය සෙන්ෂු ගිය සතිය බලන්න මේ කොන්ෂු රයිෂු සෙන්ෂු කියන වචන තුනෙත් ෂු කියන එක ඇදෙනවා. කොන්ෂු නෙමෙයි කොන්ෂු රයිෂු නෙමෙයි රයිෂු සෙන්ෂු නෙමෙයි සෙන්ෂු මේ දීර්ඝ වෙන තැන්
හොඳට මතක තියාගන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඔය ඉගෙනගත්ත අලුත් වචන ටික වාක්‍යයකදී යෙදෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාලට කාගෙන් හරි අහන්න ඕන වෙනවා අද කවදද කියලා. මම කිව්වා අද කියලා කියන්නේ කොහොමද කියෝ කියලා. එහෙනම් අපි වාක්‍ය පටන් ගන්නවා කියෝවා කවද කියලා කියන වචනයට මම කිව්වා අපි කියන්නේ නන් යෝබි කියලා. එහෙනම් වාක්‍ය අහනවා කියෝවා නන් යෝබි දෙස්කා. දෙස්කා අවසාන වෙන්නේ කා කියන අකුරෙන්. එහෙනම් ඔයාලගෙන් අහන්නේ මේ ප්‍රශ්නයක් අද කවදද කියෝවා නන් යෝබි දෙස්කා. අපි හිතමු අද ඉරිදා දවසක් කියලා. එතකොට මම උත්තරේ දෙනවා අද ඉරිදා කියලා. එහෙනම් වාක්‍ය පටන් ගන්න අර විදිහටමයි කියෝවා ඉරිදා. ඉරිදා කියන්න අපි කියන වචනය මොකක්ද? ඉරිදට කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? ඔව් දැන් ඔයාලා දන්නවා. ඉරිදා කියලා කියන්නේ නිචියෝබි. එහෙනම් අපි වාක්‍ය කියනවා මෙන්න මෙහෙම. කියෝවා නිචියෝබි දෙස්. අද ඉරිදා. ওই විදිහටම ඔයාලට අහන්න වෙනවා හෙට කවදද කියලා. හෙට කියලා කියන්න මම කිව්වා කියන වචනය අෂ්තා. එහෙනම් අපි වාක්‍ය පටන් ගන්නවා අෂ්තව. අෂ්තව නන්‍යෝබි දෙස්කා. හෙට කවදද? අපි කියනවා හෙට සඳුදා කියලා. එහෙනම් වාක්‍ය පටන් ගන්නවා අර විදිහටම අෂ්තා කියලා. අෂ්තව සඳුදාට කියන්නේ මොකක්ද? ගෙත්සයෝබි. අෂ්තව ගෙත්සයෝබි දෙස්. හෙට සඳුදා. ඔය විදිහටම ඔයාලට අනිද්දා කවදද කියන එකටත් ඔය විදිහටම ඇප්ලයි කරගත්තොත් වාක්‍ය හදාගන්න පුළුවන්. ඔන්න ඔයාලට දැන් අහන්න ඕන වෙනවා ඊයේ කවදද කියලා. ඔන්න ඊයේ කියන වචනයට අපි කියනවා කිනෝ කියලා. එහෙනම් අර විදිහටම කිනෝ කියන වචනේ ඉස්සරහට දාලා වාක්‍ය පටන් ගමු අපි. කිනෝවා කවදද? ඔන්න කවදා කියලා කියන වචනයට මම කිව්වා කියන්නේ නන්‍යෝබි. එහෙනම් කිනෝවා නන්‍යෝබි දෙෂ්ඨකා. කිනෝවා නන්‍යෝබි දෙෂ්ඨකා. මෙතන පොඩි වෙනසක් ඔයාලා දකින්න ඇති. දෙෂ්ඨකා දෙස්කා නැතුව දෙෂ්ඨකා කියලා තමයි මම දැම්මේ. හොඳට මතක තියාගන්න ඊයේ කියලා කියන්නේ පහුගිය දවසක්, අතීත කාලයේ දවසක්. ඒක නිසා මෙතනට අපි දෙස්කා වෙනුවට දෙෂ්ඨකා කියන වචනය භාවිතා කරනවා. හැබැයි සමහරු මේක දෙස්කා කියන වචනය පාවිච්චි කරලත් වාක්‍ය අහන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ කිනෝවා නන්‍යෝබි දෙස්කා. කිනෝවා නන්‍යෝබි දෙස්කා කියලා අහන අවස්ථාත් තියෙනවා. නමුත් අපි නිවැරදිම ක්‍රමයට හුරු වෙන්න ඕන නිසා අපි මේ දෙස්තකා කියන ක්‍රමයට හුරු වෙමු. ඔයාලට පහුගිය දවසක් ගැන අහන්න ඕනේ නම් හොඳට මතක තියාගන්න, ඔළුවට දැම්මම දාගන්න. අහන්න ඕනේ past tense එකෙන්. ඒ කියන්නේ දෙෂ්ඨකා කියන වචනයෙන් තමයි අහන්න ඕනේ. එතකොට ඊයේ සෙනසුරාදා කියලා කියද්දිත් හොඳට මතක තියාගන්න past tense එකෙන් නම් ප්‍රශ්නය ඇහුවේ උත්තරයක් දෙන්න ඔයාලා past tense එකෙන්ම. ඒ කියන්නේ වාක්‍ය අපි පටන් ගමු ඊයේ කියන වචනයෙන්. ඊයේ කියලා කියන්නේ අපි කිව්වා කිනෝවා සෙනසුරාදා. සෙනසුරාදාට අපි කියනවා දොයෝබි කියලා නේද? එහෙනම් කිනෝවා දොයෝබි දෙස්තා. කිනෝවා දොයෝබි දෙස්තා. ඇයි ප්‍රශ්නය ඇහුවේ දෙස්තකා කියන past tense එකෙන්? නිසා උත්තරෙත් දෙමු අපි කිනෝවා දොයෝබි දෙස්තා කියන past tense එකෙන්ම. පැහැදිලිද ඔයාලට? හරි. එහෙනම් දැන් ඔයාලට පුළුවන් සතියේ දවස් 7 ගැනත්, සතියේ දවස් 7 ජපන් භාෂාවෙන් කියනත් ඔයාලට පුළුවන්. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සියලු දෙනාම පරිස්සමින් ඉන්න, ගිහින් එන්න. සියලු දෙනාටම සයෝනරා.